අලුත්ම පුවත් එසැනින් දැනගන්න අපගේ YouTube channel එක subscribe කර bell සලකුණත් සක්‍රිය කරන්න. ගුවන් යානයක් තුළ ලිංගික අතවර කළ ඉන්දිය තරුණයෙකුට වැඩ වැරදුණු හැටි. සියලුම විස්තරේ මෙන්න. මගේ ගුවන් යානයක් තුළදී කාන්තාවකට ලිංගික අතවර කළ ඉන්දිය වැසියෙකුට ඇමරිකානු අධිකරණයක් විසින් වසර 9ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. 34 හැවිරිදී ප්‍රභූ රාමමූර්ති නැමැතියහු අදාළ ගුවන් යානයේ සිය බිරිඳ සහ අතවරයට ලක් වූ කාන්තාව අතර අසුන්ගෙන තිබෙනවා. එම අවස්ථාවේ තමන්ට නිින්ද ගොස් සිටි බව පවසන අතවරයට ලක් වූ කාන්තාව අවදි වී බලන විට තමා ඇඳ සිටි හැට්ටේ සහ දිග කලිසමෙහි බොත්තම් ගලවා තිබූ අතර ඔහුගේ අත සිය ශරීරය මත තිබූ බවද ප්‍රකාශ කර තිබෙනවා. දඬුවම් විදීමෙන් අනතුරුව ප්‍රභූ රාමමූර්ති ඉන්දියාවට පිටුහල් කරන බව ඇමරිකාවේ ඩිට්‍රෝයිඩ්හි පිහිටි පෙඩරල් අධිකරණය පවසනවා. පැමිණිල්ලේ නීතිඥන් ඉල්ලා සිටියේ වර්ධකරුට වසර 11ක සිරදඬුවමක් ලබා දෙන ලෙසටයි. කෙසේ වෙතත් දිස්ත්‍රික් විනිසුරුවරයාගේ තීන්දුව වී ඇත්තේ මෙම ඉතා දරුණුවර්ධට වසර 9ක සිරදඬුවමක් ලබා දීම ප්‍රමාණවත් බවයි. රාමමූර්තිට එරෙහි චෝදනා ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු පැවසුවේ තමන්ද නිදා සිටියේයින් අදාළ චෝදනා පිළිගත නොහැකි බවයි. පසුහවු රඳවාගෙන ප්‍රශ්න කිරීමට මිචිගන් පෙඩරල් අධිකරණය අවසර දී තිබෙනවා. නීතිඥයින් වොෂින්ටන් පෝස්ට් පුවත්පතට පවසා තිබුණේ සැකකරුට එරෙහිව බරපතල ලිංගික අපයෝජන චෝදනා ඉදිරිපත් කළ බවයි. ස්පිරිට් ගුවන් සමාගමට අයත් අදාළ යානය ගොඩබැස්වීමට මද වේලාවකට පෙර තමන්ට වූ අපයෝජනය සම්බන්ධයෙන් අදාළ කාන්තාව පැමිණිලි කර තිබෙනවා. මේ අතර රාමමූර්තිගේ බිරිඳ චෝදනා කර ඇත්තේ අදාළ කාන්තාව සිය සැමියාගේ දනහිස මත හිස තබාගෙන නිදා සිටි බවයි. එම කාන්තාව වෙනත් ස්ථානයකට අසුන් ගන්වන ලෙස ඔවුන් කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කළ බවද ඇය පවසා තිබෙනවා. එහෙත් ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අධිකරණය හමුවේ පවසා ඇත්තේ තමන්ට වෙනත් අසුනක් දෙන ලෙස ඉල්ලා සිටියේ අතවරයට ලක් වූ කාන්තාව බවයි. අතවරයට ලක් වූ කාන්තාව තමන් වෙත හඬමින් පැමිණ ඇයගේ ඇඳුම්වල බොත්තම් ගලවා ඇතැයි කාර්ය මණ්ඩලයට පැවසූ බව පවසා තිබෙනවා. පසු ඇයට ගුවන් යානයේ පසුපස වෙනත් ආසනයක් ලබා දීමට පියවරගත් බවද ඔවුන් සඳහන් කර තිබෙනවා. අලුත්ම ගොසිප් දාපු ගමන් දැනගන්න දැන් අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක අනිත් යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්නත් එපා.